පහුගිය දවසක බිය ගියා පුද්ගලයෙක්, ඔහු සිවිල් පුද්ගලයෙක්. ඔහුව තවත් සිවිල් පුද්ගලයෙක් ඇවිල්ලා නතර කරලා ඒ නතර නොකරපු හින්දා ඔහුට වෙඩිපාරක් වැදුණා. ඒ වෙඩිපාර වැදිලා ඔහුට මැරෙන්න සිද්ධ වුණා. දැන් ඕක මට වෙන්න බැරිද? මේ දැන් යද්දි මට වෙන්න බැරිද? දැන් මම මාව කවුරු හරි නවත්තනවා කෙනෙක්. දැන් අපි හිතමු පොලිස් නිලධාරියෙක්ම නවත්තනවා. යුනිෆෝම් එකක් දාගත්ත මිනිස්සෙක් අතවරනවා. හැබැයි මම මේ පිළිබඳව අවධානය නෙමෙයි යන්නේ, මම වෙන පැත්තක් ගැන අවධානය. දැන් එහෙම වෙඩි තියන්න පුළුවන්ද? අපි හිතමුකෝ වාහනයක් නවත්තන්න නැතුව ගියා. වෙඩි තියන්න පුළුවන්ද එහෙම? බෑ. එහෙම වෙඩි තියන්න බෑ. වාහනයක් එහෙම ගියොත් මේ වාහනය නවත්තන්න කරන්න පුළුවන් උපරිම උත්සාහ දරන්න ඕනේ. උපරිම උත්සාහ දරන්න ඕනේ. මිනිස්සුන්ගේ ඔළුවට වෙඩි තියන සංස්කෘතියක් දැන් නැහැ. ලෝකෙ එහෙම පවතින්නේ නැහැ. අපේ රට එහෙම නොදියුණු රටක තත්ත්වෙ නෙමෙයි තිබ්බේ. දැන් ඒ තත්ත්වෙද මේ ඇදලා දාන්න ඕනේ. මහජනාර කැමැතුමා කියනවා මේවා නැවැත්වුවේ නැත්තම් මැරුම් කන්න තමයි වෙන්නේ. එතකොට යාට බරන්න කවද ලයිසන් එක දුන්නේ? දැන් අපි ශිෂ්ට රටක් නේ. අපේ රටේ අධිකරණය තුලින් වරදකාරයා වෙලා මරණීය දඬුවම නියම වෙලා ඒත් මරන්න ඉති රටක් නේ අපේ රට. අපේ රටේ මරණීය දඬනේ නියම වෙච්ච මිනිස්සු දැන් හිරේ ඉන්නේ. ඔවුන් හිර කරලා තියාගෙන ඕන් මරන්නේ නැහැ නේ. ජනාධිපති නියම කරන්නේ නැහැ නේ මරන්න. එතකොට මේ ආරක්ෂක කමිටියට පුළුවන් ද එහෙම මිනිස්සුන්ව මරන්න පොලිසියට ඕඩර් එක දෙන්න? දැන් මේ කතා කරන මට හෙට මොකක් වෙයිද දන්නේත් නැහැ. ඒ තරමට අපේ ජීවිත භයානක වෙලා තියෙන්නේ. නිකරුණේ කිසිද වරදක් කරන්නේ නැති මිනිස්සෙක් පාරේ වාහනේ නතර නොකර කියලා වෙඩි තියලා මරනවා නම් මොකද්ද මේ රට? මොකද්ද මේ සිස්ටම් එක? එතකොට ඒකට ගිහලා ලක්ෂ 10ක් දුන්නාම හරියනද? එතකොට දැන් මාව මරලා මගේ බිරිඳට හරි එහෙම නැත්නම් මගේ අම්මට හරි ලක්ෂ 10ක් දුන්නාම හරිද එතකොට? එහෙම නැත්නම් මෙතන මේ ඉන්න කට්ටියගේ නැත්නම් මේක බලාගෙන ඉන්න මේ ප්‍රේක්ෂකයෙක්ගේ මරලා ඉවරලා ඔහුගේ ගෙදරට ලක්ෂ 10ක් දුන්නාම හරිද? ප්‍රධානම කාරණේ තමයි මේ අපේ රටේ සිස්ටම් එකක් ඇති කරන්න නම් අදාචාරාත්මක මිනිස්සු තමයි තනතුරු වලටපත් වෙන්නේ.